කතා කරලා සින්දු අහලා දැන් ටික ටික මේ උදේ කෑම වෙලන පහ වෙලා තියෙන ශනල් නේද? බඩගිනි නේද? බඩගිනි නේද? පොඩි එකක් තියෙනවා. මේ ඇත්තටම ඉතින් ජීවිතය ඇතුලේ කෑම කියන්නේත් අත්‍යවශ්‍ය දෙයක්. ඔව් ඉතින් හැමදේම සමබර වෙන්න ඕනේ කියලානේ කියන්නේ. අර කෑම උනත් සමබල ආහාර වේලක් ගන්න කියලානේ කියන්නේ නේද? අනිවාර්යයෙන්. සා. ඒක දැන් මේ. දැන් මෙතන සමබරතාවය පොඩ්ඩක් එහෙට වෙලා තියෙනවා. එක පුටුවක් හිස් වෙලා තියෙන්නේ අපේ මේ සමන්ත නෑ ඇත්තටම කොහෙද ගියේ කියලා. අපිත් කල්පනා කරා පස්සේ තමයි දැනගත්තේ එහා පැත්තේ කෑම හදන වැඩේට කිහිපිය. ඔව් ඉසුරු ඉන්නවා එතන අපි පොඩ්ඩක් බලමුද මොකද වෙන්නේ. ඉසුරු ළඟ තමයි මේ වෙනකොට සමන්ත ඉන්නේත් අපි ওই පැත්තට අවස්ථාව දෙනවා බලමු මොකද වෙන්නේ කියලා උතන ඉසුරු. ඔව් කතාවක් තියෙනවා උදේට කන්න ඕනේ රජෙක් වගේ කියලා. හැබැයි අපේ කාර්යබහුල ජීවන රටාව ඇතුලේ උදේට රජෙක් වගේ කන්න අපිට ටිකක් අමාරුයි. හැබැයි අර වැඩසටහන පටන් ගනිද්දිම කරා වගේ අපි ව්‍යායාම කරලා බොහොම ප්‍රබෝධවත් දවස පටන් ගන්නවා වගේම හොඳ පෝෂ්‍යදායි ඒ වගේම සමබල රසවත් ආහාර වේලක් උදේට අපිට ලබා ගන්න පුළුවන් නම් දවසම බොහොම ප්‍රබෝධවත් ගත කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොහොම රසවත් ප්‍රණීත උදෑසන ආහාරයක් පිළියෙල කරගන්න අපි අදත් සූදානම්. ඉතින් අපිත් එක්ක අදත් සම්බන්ධ වෙනවා ප්‍රවීණ සුපවේදිනී ෆරාත් වීරසිංහ මහත්මිය. ඉතින් ආයිබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. ආයිබෝවන් සුබ උදෑසනක්. අද අපි හදන්න යන්නේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් අනියන් පීනට් රයිස් එකක්. ඉතින් අපි බලමු අවශ්‍ය කරන දේවල් නේ. ඔව්. ඉතින් අපේ සමන්තත් අද සම්බන්ධ වෙලා ඉන්නවා අපේ කෑම හදන තැනට ඇවිල්ලා. ෆරාත් මහත්මිය මේ රයිස් එක හදන්න මොනවාද අපිට ඕන වෙන අමුද්‍රව්‍ය? ඔව්. අපි හීනියට කපාගත රටලූණු ටිකක් තියෙනවා. ඒ වගේම සුදු ලූණු ටිකක්, කරපිංචා රම්පේ, තක්කාලි, අවමිරිස් ටිකක්, ඒ වගේම ගෙදරදොරේ පාවිච්චි කරන තුන පහ මිරිස් ටිකක්, කහ, සූදුරු ටිකක්, ලුණු, ඒ වගේම පීනට්ස් ටිකක්, අබ, තෙල්, ඒ වගේ මං බාස්මති රයිස් එක උයාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හදමු නේද එහෙනම්? ඔව්. පීනට්, ඒ වගේම අනියන් මිශ්‍ර බොහොම රසවත් ප්‍රණීත පෝෂ්‍යදායි ආහාර වේලක් තමයි අපි අද පිළියෙල කරන්නේ. මං හිතන්නේ පෝෂ්‍ය ගුණය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. පෝෂ්‍ය ගුණය. ඔව්. පෝෂකගෙන කතා කරා අපි දන්නවා අපි කොහොමත් බත් කන්න ආසයි. ඒ වගේම පීනට් වල මේදී තියෙනවා. ඉතින් දැන් වෙජිටේරියන් කෙනෙක්ට උනත් මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. මොකද ලූණු තියෙනවා, තක්කාලි තියෙනවා, සුදු ලූණු අපි එකතු කර ගන්නවා. ඉතින් පෝෂණය අතින් ඉතාමත් ඉහළයි. ඉතින් උදේට රජෙක් වගේ කන්න ඕනේ කියලා කිව්වනේ. ඉතින් බත් එකක් කන එක මම හිතනවා හොඳයි කියලා. දවසම ප්‍රබෝධවත් ගත කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රබෝධවන්ත. දැන් අපි එතුමිය අපේ ආහාර පිළියෙල කරන වැඩ ටික ආරම්භ කරන්න අපි පටන් ගමු එහෙනම්. ඒ අතර වාරේ අපි සමන්තත් එක්ක පොඩ්ඩක් කතා කරමු. දැන් කලාවත් එක්ක ඉන්න පුද්ගලයෙක් විදිහට විශේෂයෙන් ස්වභාව ධර්ම පරිසරය මේ දේවල් එක්කලා මුසු වෙලා කලා නිර්මාණ කරන පුද්ගලයෙක් විදිහට උදෑසන ආහාරය කොහොමද ඔබට දැනෙන්නේ? උදෑසන ආහාරය කොයි වගේද ඔබේ? උදෑසන ආහාරය අපි අනිවාර්යෙන් හොඳ අපිට පෝෂදායි ආහාරයක් අපි ගන්න ඕනේ. නිර්මාණ ශිල්පියෙක් හැටියට අපි කොහොමත් අපි මනසත් එක්ක වැඩ කරන හින්දා මේ වගේ කෑම වේලක් වගේ තමයි අපි පාවිච්චියට ගන්න ඕනේ. සහ මේ මම අහලා තියෙනවා දැන් ගොඩක් කලා නිර්මාණකාරයෝ එහෙම නැත්නම් කලාකරුවෝ මේ කලා නිර්මාණවල අදහස ඔලුවට ආවට පස්සේ ගොඩක් වෙලාවට මේ ආහාර පාන කියන එක දෙවනුවට තියෙනවා. කියන්නේ නිර්මාණය තමයි තමන්ගේ පළවෙනි තැන. කෑම ගන්න එක චුට්ටක් පස්සර දානවා. ඉතින් ඒ ඔබට කොහොමද කලා නිර්මාණයේ සහ මේ ආහාර? මමත් කෑම වලට එච්චරම කියන්නේ ලුකුම එකක් නැහැ. ඒ වැඩේ අනුව තමයි එතන තියෙන්නේ. අර කලාවත් ඉතින් කෑම වේලක කියන්නේ රසයක් දැනුන වෙලාවට ඒක රස විඳිනවා. ඒකත් ආටිස් එකක් වගේ තමයි. ඔව්. විශේෂයෙන් සබහාදහමත් එක්ක පරිසරයත් එක්ක කලා නිර්මාණ කරන කෙනෙක් සමන්ත ඒ වගේම තරිඳු දෙපළම. ඉතින් ෆරාත් මහත්මිය අපි විස්තර කරමු කොහොමද දැන් මේ ආහාරය පිළියෙල වෙන්නේ කියලා. ඔව්. මම තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් රත් වේගල එනකොට මම රම්පේ කරපිංචා, ඊට පස්සේ ලූණු, ඒත් එක්කම සුදු ලූණු, තක්කාලි ටිකක්, අවමිරිස් දෙකට විතර වගේ මේ කපල. හොඳ සුවඳක් එනවා. මම හිතන්නේ මම ආපු වෙලේ ඉඳන්ම බොහොම සුවඳක් එනවා. මම හිතන්නේ අද පිළියෙල වෙන ආහාරය රසවත් වගේම සුවඳවත්. සුවඳවත්. ඒ වගේම ගුණාත්මක භාවයෙන් උත් ඉහළයි.
ඉතින් අපි මේක චුට්ටක් කුක් වෙන්න ඕනේ අනියන් එක. ඒ අතරතුරදී මම කොච්චර වෙලාවක් අපි මේක කුක් වෙන්න තියෙනවද? විනාඩියක් වගේ. ඒ අතරතුරදී මම ඒකට අවශ්‍ය කරන ස්පයිසස් ටික එකතු කර ගන්නවා. මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා. සැරට කන්න කැමති නම් ටිකක් වැඩිපුර එකතු කර ගන්න පුළුවන්. ඒත් එක්ක මම කහ ටිකක් එකතු කර ගන්නවා. සුදුරු ටිකක්. දැන් ෆරහත් මහත්මිය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි උදේට දැන් විශේෂයෙන් විවිධ රැකියාවල නිරත වෙන කට්ටියට උදෑසනට ලොකු වෙලාවක් නැහැ. බොහොම රසවත් ප්‍රණීත ආහාර පානයක් පිළියෙල කරලා යන්න තරම් ලොකු වෙලාවක් නැහැ. ඒ වගේ අයට කොහොමද මේක අපිට කොච්චර වෙලාවකින් පිළියෙල කරගන්න පුළුවන්? මේක සාමාන්‍යයෙන් අපි උදේට දැන් මං බාස්මති ගත්තට බාස්මතිම ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කැමති හාල් වර්ගයක්. ඔව් බාස්මති ගත්තොත් පෝෂක ගුණේ වගේම රසවත් දෙකම දෙකම තියෙනවා. අපි දැන් දියවැඩියාව තියෙන කෙනෙක් උනත් කියනවානේ බාස්මති ගත්තාම කිසිම මේව එකක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් කනවා නම් උනත් බාස්මති වල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩුයි. ඒක නිසා අපි කියනවා බාස්මති කන්න කියලා. ඉතින් බාස්මති නැති වුණත් අපිට සුදු හාල් ඕන වර්ගයක්. ඉතින් රතු හාල් වලින් කැමති වුණත් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ වෙලාවට මේ වගේ එකක් බත් එක උයන අතරතුරදී ඉතුරු දේවල් ලෑස්ති කරගෙන ටක් ගාලා තෙම්පරාදු කරගෙන අපිට මේ බත් එක හදා ගන්න පුළුවන්. මම මේකට වතුර චුට්ටක් විතර එකතු කර ගන්නවා. ටිකක් මේක කුක් කර ගන්න. දැන් සමන්ත අපි ස්වභාව ධර්මයක් එක්ක ඔබ විශේෂයෙන් ස්වභාව ධර්මයේ පරිසරයක් එක්ක කලා නිර්මාණ කරන කෙනෙක්. ඔබේ කලා නිර්මාණවලට බොහෝ දුරට පාදක වෙන්නේ පරිසරය, ස්වභාව ධර්ම තුනක්. අපේ ආහාර පාන කියලා කියන්නේ කලාවක්. ඒතොර ආහාර පානත් ස්වභාව ධර්මයක් එක්ක මුසු වෙලා හැදින දෙයක්. විශේෂයෙන් අද මේ පිළියෙල කරගන්න ෆරාත් මහත්මිය පිළියෙල කරගන්න මේ කෑම වේල ස්වභාවික ආහාරය. ඉතින් ඔබ කලා නිර්මාණකාරයෙක් විදිහට නැත්නම් චිත්‍ර ශිල්පියෙක් විදිහට කෑම සහ චිත්‍රකලාව කොයි වගේ අදහසක්ද ඔබේ තියෙන්නේ? කෑම සහ චිත්‍රකලාව කියන්නේ දැන් අපි නිර්මාණ බිහි කරන කියන්නේ අපි ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙනකොට අපේ කියන්නේ කෑම එකක් කියන්නේ කලාව. ඒක අපි දකින්න ඕනේ, හැට දකින්න ඕනේ. කියන්නේ කෑමේ අපි දකින්නකොට ඒකේ ලස්සන ප්‍රේමනාප ගතිය ඒ හැම දෙයක්ම එකේ තියෙනවා. කියන්නේ අපිට කණ්ඩ කියන්නේ අපිට ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒවා තින්න සබාධර්මයත් එක්ක ඉතින් අපේ ගැමි කෑම දේවල් අපේ හේන් ගොවිතැන් කියන්නේ ඒ වැඩ කරනකොට අපිට ලැබෙන ඒ තියෙන දේවල්නේ අපි භාවිතා කරන්නේ. ඉතින් කලාවත් එක්කදී මම මුගක්ම දැකලා දෙනවා. ඉතින් හෝටල් වල මම නිර්මාණ බිහි කරලා තියෙන හෝටල් වලදී ගැමි ආහාර තමයි වැඩිපුර කරන්නේ. හොඳයි, අපේ තරිඳු එක්ක ෂෙනාල් සහ ජයෙන් ඉන්නවා ප්‍රධාන මැදිරියේ. ඔව් ඉතුරු මේ තරිඳුත් බලාගෙන ඉන්නේ කොහොමද කෑම පිළියෙල වෙන්නේ කියලා. අර මේ එකතරකදී ඉතුරු කිව්ව කතාව ඇත්තටම මේ අපි දෙන්නත් එකඟ වෙනවා. අපිත් කතා කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ. ඔය නිර්මාණකරුවන්ට ඇත්තටම නිර්මාණයකට සමවැදුනට පස්සේ ඒක පටන් ගත්තට පස්සේ ගොඩාක් වෙලාවට කෑම අමතක වෙනවා නේ තරිඳු. ඒ නිර්මාණයේ තමයි ආහාරය වෙන්නේ නේ. මේ ඔව් ගොඩ රෙකෝඩින්ග්ස් වලට එහෙම නැහැ යද්දි අපි රෙකෝඩින්ග් එකට කලින් කාලා වීලා ඉන්න දෙයක් තමයි. ආයෙත්ින් ඉවරලා තමයි බොහෝ දුරට අපි අමතක වෙනවද අතපසු වෙනවද හිතාමතා අමතක කරලා දානවද කන බොන එක? ඇත්තටම දැන් ස්ටුඩියෝ එක ඇතුළට එහෙම ගියපුවාම නම් කොහොමත් මේ වෙලාව යන එක තේරෙන්නේ නැහැ. ඒ වැඩේ ඉදදී වෙලා බැලෙන්නෙත් නැහැ. කොහොම කොහම හරි වෙලාව යනවා. අර බඩගිනිත් වෙලා ඊට පස්සේ තවත් ටිකක් ඉඳලා එහෙම තමයි කෑමක් වගේ එකක්. ඒ වෙලාවට ඉතින් නෑ මේ වැඩේ ඉවර කරමු තව ටිකයි තියෙන්නේ එහෙම කියලා. ඔව් එහෙම තමයි. මොකද දැන් අපි වැඩක් පටන් ගත්තා මේ මූඩ් එකකින් ඉන්නේ. එතකොට කන්න ගිහිල්ලා අපි වෙන කතා බහකට ගිහිල්ලා ආපහු එතෙන්ට එකතු වෙද්දී අර මූඩ් එක නැහැ. ගොඩක් වෙලාවට ඒක ඉවරලා තමයි අපි. හැබැයි නිර්මාණ සාර්ථක විදිහට අවසන් වුණා කියලා කිව්වහම මේ සෞදි පුරන්නත් එක්ක වැඩිපුර කනවා.
හරි ඉතින් අපේ අනියන් පීනට් රයිස් එක හදන ගමන් ඉන්නේ ඉසුරු පාරාත් වීරසිංහ අපේ සූපවේදිනියත් එක්ක මං හිතන්නේ මේ වෙනකොට අවසන් වෙලා ඇති කියලා හිතනවා ඉසුරු කොහොමද ඔය පැත්තේ තත්ත්වය රයිස් ටික දැන් මං හිතන්නේ බාස්මතී රයිස් වලින් හදන රයිස් ටික එකතු කරලා මික්ස් කරලා ඉවරයි දැන් නේද ඔව් දැන් අපේ රසවත් ප්‍රණීත ආහාර පානේ සකස් කර ගැනීමේ බොහොම අවසන් අවස්ථාවල තමයි අපි ඉන්නේ. ඉතින් ෆරාත් මහත්මිය මේ වෙනකොට අපි කරපු දේවල් ටික පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරොත්. ඔව් අපි මේ ලූණු තක්කාලි එතකොට තුන පහ කුක් වෙන අතරතුරදී ඉස්සර කතා කරගෙන ඉන්න අතරතුරදී මම පීනට්ස් ටිකකුයි ලුණු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරගෙන මම බත් එක එකතු කරගත්තා කුක් කරගත්තා. ඉතින් දැන් මම මේක මික්ස් කරලා ඉවරයි. ඉතින් දැන් අපේ රයිස් එක කුක් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ සර්ව් කරන්න. මම දැන් මේක සර්ව් ෆරාත් මහත්මිය දැන් රසවත් ආහාරයක් පිළියෙල කරගන්නවා වගේම ඒක පිළිගන්වන එක සර්ව් කරන එකත් හරිම වැදගත්. සර්ව් කරන එකත් හරිම වැදගත්. ඉතින් මම මෙතන ලස්සනට සූදානම් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම පොඩි ගානිෂ් එකකුත් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් ඉස්සලාම හැපිනවන්නේ පැන්නේ කෑම කද්දි කලාවේ වෙන්නත් ඕනේ අපි මුලින්ම හැපිනවන එක ඒ වගේම පිළියෙල කරගන්න මේ ආහාර පාන වලත් පළවෙනියෙන්ම බලන්නේ අපි ඇහැට පෙනුම ඊට පස්සේ තමයි අපි ඒක දැන් ෆරාත් මහත්මිය මේ මිංචිකොළ මම ගොඩක් දැකලා තියෙන දෙයක් මිංචිකොළ ගොඩක් භාවිතා කරනවා අපි මේ පිළියෙල කරගන්න බොහොම ලස්සන කරන්න මේ මොකද්ද මේ මිංචිකොළ තියෙන විශේෂත්වය එහෙම නැත්නම් මේකේ මොකක් හරි විශේෂ ගුණයක් තියෙනවද අපි මේ පිළියෙල කරගන්න මේ ඔව් ඇත්තම කියනවා නම් අපි බත් වලට ටිකක් එකතු කර ගන්නවා ඒත් එක්කම අපි දැන් මින්ට් ලීව් එක ගොඩක්ම සුවඳෙන්වත් වැඩි ඒ වගේ ලස්සනින්වත් ගොඩක්ම ඉහළ ඒ කියන්නේ තිබ්බහම ගානිෂ් එකට ගොඩක්ම ලස්සනයි ඉතින් ඒ වගේම අපි දන්නවා දැන් ගොඩක් අය මිංචි පානය කරනවා මේ ජූස් එකක් විදියටත් හදාගෙන ඉතින් දැන් අපේ බත් එක හදාගෙන ඉවරයි දැන් මම පොඩි ගානිෂ් එකක් කරා ඉතින් මම හිතනවා දැන් කන්න ඉතින් කියන්නේ නේද හොඳයි බොහොම රසවත් ප්‍රණීත ආහාර පානයක් මුලින් කිව්වා වගේම උදෑසනට පිළියෙල කරගන්න පුළුවන් පෝෂ්‍ය ගුණයෙන් ඉහළ රසවත් ප්‍රණීත ආහාර පානයක් අපි අද පිළියෙල කරගත්තා පටන්ගත්තු වෙලේ ඉඳන්ම හරිම සුවඳක් තිබ්බේ පටන්ගත්තු වෙලේ ඉඳන්ම මේකේ අවසානයේ දැනෙන රසය සුවඳ මන්ද මට නම් දැනුණා මං හිතන්නේ සමන්තරත් දැනෙන්නට ඇති අනිවාර්යයෙන්ම ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙනවා ෆරාත් මහත්මිය බොහොම රසවත් රයිස් එකක් එක්ක ඉතින් අපි ආරාධනා කරනවා එතුමියටම අපේ ප්‍රධාන නමුත්තා සමන්ත වෙතට මේ ප්‍රණීත ආහාර පානය පිළිගන්වන්න කියලා අපි රහ බලමු සමන්ත කොහොමද ඔබ ගොඩක් සබහ දහමත් එක්ක පරිසරයත් එක්ක ඉන්න කෙනෙක් සහ ඔබේ ප්‍රියතම ආහාරයත් බත් ඉතින් ටිකක් වෙනස් විදිහකට බත් හදලා තියෙන්නේ අපි ලූණු ටිකක් වැඩිපුර දාලා පීනට්ස් දාලා අපි රස බලලා බලමු කොහොමද අද ෆරාත් මහත්මියගේ රයිස් එක කියලා පීනට් රයිස් එක කියලා හොඳයි බොහොම රසවත් කියලා තමයි කියන්නේ. ඉතින් අද පීනට් රයිස් එකක් උදෑසන ආහාරයක් බොහොම ප්‍රණීත ආහාරයක් පිළියෙල කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රවීණ සූපවේදිනිය ෆරාත් වීරසිංහ මහත්මියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි යලිත් කතාබහට යොමු වෙන්නට සූදානම් සම්බන්ධතාවය ලබා දෙනවා. හරි අපිට මේ ඇත්තටම ඇස් දෙක විතරයි පිනව ගන්න ඉඩ හම්බුනේ. ඒක තමයි දැන් ඇත්තටම ඉන්න ඕන තැන විතරනේ. විතරනේ ඇත්තනේ. ඉසුරු ඉන්න තැන තමයි ඉන්න මේ වෙලාවෙ නම් හොඳම මේ තැන කියලා මට හිතෙන්නේ. ඇත්තටම මේ අර ආහාර ගැන කතා කරද්දි ඉස්සරලා ඇස් දෙකට ඕක දැනෙන්න එපා ඉරහ. ඊට පස්සේ තමයි අපිට ඕක කුසට දැනෙන්නේ. දිවට දැනෙන්නේ. ඉතින් අර ආහාර වුණත් කලාවක් ආට් එකක්. ආහාරවලත් දෙකක් තියෙන කොච්චර රස වුණත් වැඩක් නැහැ. බලනකොට ඒක ප්‍රියමනාප නැත්තම්. නේ ඊළඟට ප්‍රියමනාප පෙනුමක් තිබුණට වැඩක් නැහැ රස නැත්තම් ඔය දෙකම හරියට තිබුණොත් තමයි අපිට ඒ ආහාරයක් හිත සතුටින් භුක්ති විඳින්න ලැබෙන්නේ හරි එහෙනම් අපි සමන්තත් මෙතනට එනකන් අපිට තව තියෙනවා අපේ වැඩේ චිත්‍ර අඳින ගමන් ගීත අහන්න මේ සියල්ලට මිඩකඩ වෙන් කරගන්නේ අපි මේ විරාමයෙන් පස්සේ අපි ඉක්මනින් කෙටි විරාමයක් කරගෙන නැවත නුගසුවඳ මැදිරියෙන් සම්බන්ධ වෙමු